අයිබෝන් දුව පුතේ ගුරුගෙදර රූපවාහිනී අධ්‍යාපන වැඩසටහන් මාලාව යටතේ අපි අදත් හත ශ්‍රීණය තොරතුරු හා සනිිවේදන තාක්ෂණ විෂයට විශය හදාර නෝබට තවත් පාඩමක් සාකච්ඡා කරන්නයි සූදානම් වෙන්නේ. අද පාඩමත් එක්ක අපි කතා කරමු සුරක්ෂිතව ආරක්ෂිතව කොහොමද අපි අන්තර්චාලය තුළ හැසිරෙන්න්න කියලා. හොඳයි මේ පාඩම අවසානයේදී. අපි බලාපොරොත්තු වෙනවා ඔබ කොහොමද සුරක්ෂිතව මේ අන්තර්ජාලයත් එක්ක ගණදනු කරන්න.ඒ වගේ ආරක්ෂිතව කොහොමද මේ කටියයුතු සිදු කරගන්න අපි මොනවද මොන පියවරද මේ සඳහා ගන්න ඕනි අපි සැලකිලිමත් වෙන්න ඕනේ කරුණු මොනවද කියර අපි කතා කරනවා. හොඳයි. මේ පාඩම තුලදී අපි සාකච්ඡා කරනවා ඔබට පේනව ඇති අන්තර්ජාලය හරහා අපිට මොනවද ලබන්න පුළන් අනවසර පිවිසු. එම ැත්ත තවත්යේ නොපිට ගැටලු ඇතිවෙන්න පුළුවන් අනිෂ්ට මුදුකාංග, පි නො මලිෂය ෝ් කිය. එතකොට තවදදුරටත්ගත්තවොත් සයිබ ක්‍රයිම් අන්තර්චාලය තුළ අතර්ාලය භාවිතේදේ සිදදුවෙෙන්න්න පුළුවන් ගැටලු මොනවද. අප රාධ මොනවද.දර අපි කෙටියෙන් කතා කන මොනවද මේ ප්‍රශ්න මොනවදේමට අපි ගන්න පුළුවන් විසඳන් මිට කලින් මේ වයි ආරක්ෂාවන්න. ඒ වගේම සොෆටෝ පයිරස මදුකාංග සෝරා ගැනීම. ොක්ද මේ ම දකාග සොරයා ගැනීම කියන්නේ එ අපි මේ පාඩම අධ්‍යනේද අපි බලාපොරොත්තු වෙනවා මේ දේවල් ගැන සැලකිරිමත් වෙලා මේ ගැටලුවලින් ආරක්ෂාවවෙලා කොහොමද අපි අන්තර්ජාලය භාවිධ කරන්න කියලා. අනවසර පිවිසුම් මේ වචනෙන්ම අපිට පැදිලි අපේ අවසරයකින් නැතුවයි මේ එන්න හදන්න කියලා. කෞද්ද එම නැත්තාං කොතන්ටද අපි පරිගණකයේ ාවිතකරද අපින්තර්ජාලයට සම්බන්ධ වෙලා පරිගණකය භාවිකරද එහමනැත්තංන්තර්ජාය හරහාපි පද්ධයක් භාවිත කරත්ද. මොනවද මේ අනවසර පිවිසුම් කියන්නේ. හෙනන් දුවපුතේ ඔබට පැහැදිලි ඇති අපේ අවසරයකින් තොරව මේ පරිගණකයක් එහෙමනැත්තං ඔබට පේන ඇති පරිගණක ජාලයකට අපගේ අවසරයක තොරව නැත්තන්ගේඒ අදාළ පර්ශිවයන්ගේ අවසරයකින් තොරව. ඇක්සස් කරනවට තමයි අපි මේ කියන්නේ. ඉතිං හැකන් කියන්නේ මොකක්ත. මේ හැක කියන වචනේ මේ දරු මේ වෙනකට අතහල ඇති. එහෙමනං හැකින් වලි මේ වචන තේරුම තමයි මෙන්න මේ අපි කතාකරී. පරිගණකයකට හෝ පරිගනක ජාලයකට අවසරයකින් තොරව කොහොමද අවසරයකින් තොරව පැමිණෙනවනම් මෙත්තං ඒ තියෙන දත්ත ඇක්සස් කරනවාන ඩේට ඇක්සස් කරනවනම් අප කියනවා හැක කරනවා තං හැකින් කියල. එතිකොට මේ නිසා අපිට වෙන්න පුළුවන් දේවල් මොනවාද. නැක්තං මේ දේ කරන්නේ කොහොමද. අපි ඒගන අවධනය යොමු කරන්න ඕනේ. ඉතිං කවරුහට කෙනෙක් අනවසරෙන් අපේ පද්ධතික රෙහිම නත්තම් රිගණකට එවා කියන්නේ. අපේ පරිගණක පද්ධතියට නැත්තන් ාලයට නැත්තන් අපි මේ අන්තර්චාලය හරහා භාවිතකරදි අපි භාවිත කරන මේ ගෙනුම්වලට ප්‍රවේශ වෙන්න ඕනේ, ප්‍රවේශවියයුතු ඒ අවශ්‍ය කරන දත්ත ඒ dataට, යසනේම්, පස්වර්s මේ දෙවල් දැනගෙනෙන්න්න ඕනිේ. න ඇතැම් විටක මේක දැනගෙනන්නක් පුුවන්. එහෙම නැත්තං මේ ගැන නොදැනුවත් වූනත් මේක ගෙස් කරල එන්න පුළුවන්. උදාහරණයක් විදිේ අපි යුසනේම් එකට අපි ගන්නවා නම යුසනය එකට භාවිත කල පස්වර්ඩ්කටත් අපින් අපේ නම භාවිත කරන්නවා. එහෙනං, කෙනෙක්ට පුුවන් එක ගෙස් කරන්නන්න ඔයවාගේ විධආකාරවලින් පද්ධතියට එහෙමනත්තම් මේ කියන අපි භාවිත කරන කවන්සට ලොගවෙන වන්න අනවසරෙන් ැமிණුව. අපි කියனா අනවසර ප්‍රවිசூන අනෝ ரை க் කියලා. අපි වෙන්න මොනුවත්. මේ කියන අනවරෙන් කෙනෙක් ැවිල්ලා අපි බලාපොරොත්තු වෙන්නමොකක්ද. බ ඒ අනවසරෙන් පැමිණෙන කෙනා සහරමට අප දත්ත හොරකං කරනවා වෙන්න පුළුව එහම නැත්තං මේ දත්ත විනාශවීමක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්තං මේ දත්ත පිටපත් කිරීමක් සිද්ධ වෙන්න පුළුවන්. අපිට වඩා ආරක්ෂිතව තියාගන්න පුළුවන් දෙයක් නං. ඒක වෙනත් කෙනෙකුට අනවසරයෙන් ලබාගන්නන්නේ යනවනං මේ දත්ත ආරක්‍ෂා කිරීමට අපි මොනොහර පියවර ගන්නඕනි හොඳයි. අපිට මොනොවද භාවිත කරන්න පුළුවන් ක්‍රියා. තැන් ඔබට පේන ඇති මේ යcountස් ේ කවන්ට එකක් අපේ ඩටේල් එක්ක තියෙනවන ඒ වගේම ඒ යස කවන්ට එකට දාල පාස්වර්ටික එනම් මෙන්න මේදේවල්තමයි අප ආරක්ෂා කරන්න ව අපි මොනවාද ගන්න පුළුවන් ක්‍රියාමාර්ග අපි දන්නවා අපි කෙදර ආරක්ෂා කරගන්න අපි ගේට් එකක් දාලා තියෙනවා නැත්තං අපිට තාපයක් දාල වැටක්ගහල නැතම් ඇ විදිේ අපි මොනොහරි ක්‍රියාමාර්ග ගන්න හ අප පරිගනක චාලය අපේ පරිග්ානක පද්ධතිය මේ දේවාල් ආරක්ෂා කරගන්නම මේ අනවසර ප්‍රවේශකයගින් ආරක්ෂා කරගන්න අපිට පුළුවන් ඔබට පේන ඇති මේෆවෝ ඉතින් දපුේෆයවෝල් කියන වචනින් කිය යන්නේ ගිනි පවර ආරක්ෂාවක් සපය ගන්න යන්නේ මෙතන ක්‍රම දෙකක් අපි කතා කරනවා. එකක් තමයි හාඩවයාෆයවෝල් අනිත්තක තමයි සොව fireයෝ ඉතිං මෙතන අපි කතා කරන්නේ හාඩ fire ගොඩක් වෙරාවට අප හාඩිය ෆයවෝල්ල හකින් බලාපොරොත්තු වෙන්නේ අපේ පරිගණක ජාලයට දැ ඔබට පේනවදමි පින්තූරෙත්. අපි මේ කරන්නේ අන්තර්ජාලය හරහා නැත්තම් මේ පරිගණක ජාල හරහා අපේ පරිගනක ජාලයට එන්න හදන කෙනෙක්ව නවත්ත ගන්න අපි හාඩව්‍ය ෆයෝල් එකක් භාවිතගන්න. හාඩ්‍ය ෆයවෝල් විතර ද අපිට තේෙන් නෑ අපිටඒ එක රුදුකාංගයක් විදයටත් භාවිත කරන්න පුළුව බහලව අපි දකින්නේ මුදකාංගයක් විදිට ෆොෆ්ටය යිෝල් එකක් විදිට අපි භාවිත කරද්දි එක තනි පරිගණකයකට බහුල අපපි දකින්නේ තනි පරිගණකයකට හොඳයි මෙන්න මේවිේදියට අපිට පුළුවන් අන්නෝතරයිස් ටක්ස සෙමනැත්තතාම් මේ අනවසර පිවිසුම් වලින් ප්‍රවේශම් වෙන්න විවිධ ක්‍රම භාවිත කරන්න තවත් මොනවද අපිට භාවිත කරන්න පුළුවන් ක්‍රම අපි බලමු ගුප්ත කේතනය ගුපත කේතනය එක නැතන් න්්‍රක්ෂන් පින්තූරත් එක්ක පේන ඇති. අපි ළඟ තියෙනවා ටෙක්ස් එකක්ං උදාහරණයක් විදිට මේ අරන්ත අප ටෙක්ස් අප පරිගනක ජාලය මේ නෙට්ුව එක හරහා කමනිිකේෂන් සනිවේදනය කරනකොට අපි ටෝන තවත් කෙනෙක් නොද දවත් කෙනෙක් දැක්කත් එයට තේරුම් ගන්න බැරිවෙන නැත්ත ඒ ඒ අවශ්‍ය කරන ප්‍රයෝජන නොගන්න අදාල පාර්ශවයන්ට විතරක් භාවිත කරන්න පුළුවන් ද. අපට මේ සනිවේදනය කරගන්න න්නො. එහෙනං අපිට පුළුවන් අපේ මේ දත්වය නැත්තම් අප මේ ටෙක්ස්ට එක අපි මේ සනිවේදනය කරන දේ තවත් කෙනෙකුට බාහිර කෙනෙකුට අනවසරයෙන් කියවිය නොහැකි තත්ත්වයට පත් කරන්න. හැබැයි නැවතවතාවක් අපි මේ පදත්ව නැත්තම් මේ ඩේට අපි අවල කෙන ලැබියෝ යුතු කෙනට මේ කියවන්න පුළුවන් වන්නොන්. හෙම දරුවන්ට පේන ඇති මෙතන තියෙනවා අපි යවන්න සූදානම් වෙනදේ ඒවගේ අපිට ලැබෙන දේ මේ දෙකම සාමානයි හැබැයි අතර මැද්දෙන් අප මේ ස්‍යවේධනය කරන්න මොනවාද. ඒක තවත් කෙනෙකුට කියව නොහැකි ආකාරයට පත් කරල දී. අපි ඕකට තමයි කියන්නේ එන් ක්‍රප්ෂන් කියලා එහම නැත්තම් ගුප්ත කේතනය. තවත් ක්‍රම තියෙනවා. අපි හිතමු යම්කිෙසි ආකාරයකින් අපේ මේ ප්‍රද්ධතියට කෙනෙක් ඇතුළත්තුුණ. අපේ ඩේටවලට හානියක් සිද්ධඋුණොත්. ිට තවත් ක්‍රමයක් තියෙන්න්න ඕනේ මේ ඩට ආරක්ෂිතව තියාගන්න. දිං අපි පරිස්සමට වෙන කොහෙ හරි තව කොපී එකක් තියා ගන්නවා කිව්වොත් මේ දරුවන්ට තේරෙන ඇති. හරි එනම් මෙත අපි කෑන උපස්ත පිට පත් නැත්තම් ැක් කොපස් අපි බැක් එකක් තියාගන්නවා එක දිවයිසහක වෙන්න පුළුවන් නැත්තන් අපි ත් තවත් පරිගණකයක වෙන්න පුළුවන් දවස් ගාන නැත්තන් සතිපතා අපි අපේ දේට මේ ආරක්ෂා කරන ඩේටා අපිට පුළුවන් තවත් තැනක ස්ථානක ගබඩා කරලා තියාග ඉති බකප කොපිස්කයන නං උපස්ත පිට පත්කයන්නේෙත් අපිට මේ අනවසර පිවිසුම්වලින් එන බලපෑම ආරක්ෂා කරගන්නන දවත් ක්‍රමයයක් හොඳයි මේ විකල් වබ අතරක්හමනන් ඔල්ටනටව වෙබ ්‍රස කිය අපිට අන්ර්ාය ය ඉන්ටනට එක්ස කරන්න ඇතුම් බරි සොෆ්ට එක තමයි බස එක කියන්න. හැබැයි මේ වෙබබ්‍රවස එක අපි දැන් මේ භාවිත කරන වෙබ්‍රසස් ගත්තම මේ මේ කාලය ඇතුළත අපිට ලැබිච්ච නවීන නැතම් මොඩර්න් වෙබ්‍රවසස් කියනවා. හැබේ මුල්ම කාලේ මුල්ම කාලය වෙබ බ්‍රවසස් වල්ට දේවල් අඳදුරගන්න ලොකු පහසුකමක් තිබෙන හැ නමුත් අප දැන් භාත කරන වෙබ්‍රවස නතන් අප ප්ේට් කරලා අලත්මය භාත කරන වෙන්න පුළුවන් මේ දේවල් වලට පුළුවන් අපිට අවශ්‍ය කරන මේ ආරක්ෂාව යම්තාාවක් දුරකට සලසන්න. එ අනවසර පිවිසුම් මේ දේවල් අපිට ඒවයින් ආරක්ෂාව සලසගන්න ක්‍රමයක් තියෙන. හොඳ අපි මේ සාකච්ඡා කළේ අනවසර පිවිසුම් ගැන අපි බලමු ඊළඟට. මැලය සොය මැල්වයා වච්චනයෙන් අපිට තේරුම් ගන්න පුළුවන් අනිෂ්ටනත මැල්වයා මේක සුදුසු නැති වෙන්න ඇතිහෙම නැතන් අපට ගැටලු සහගත වෙන්න පුළුවන්. මැලීශස් සොෆය මැල්වයා මැලිශස් ෆංක්ෂන් එකක් තමයි අපිට මෙයාගින් සිද්ධවෙෙන් අපි බලාපොරොත්තු වෙන්න නැහැ නමුත් මේ සොෆ්ටය හරහා මේ මුදුකාග හර අපිට අවශ්‍ය නැති අප ගැටලු සහගත දෙයක් ඇතිවෙන්න පුළුව මොනවද මේ මැලිශස් සොෆ්ටය මේකන කතා කරදන්නේේ ඔබට නිතර මහලතින වචනයකි මුලල්ම කතා කනවා. වරස් මොනවද. අපි වයිරස් එකක් ගැන කතා කරද්දි මොනවද කියන්න. පරිගණකයකට හානි සිදුවිය හැකි කෑන පරිගණකයක තිය දත්තවලට එෙමත් නැත්තන් අපේ පද්ධතියට. හානි සිදුවිය හැකි යම්කෙසි ක්‍රියාවක් වෙනවන ඩැමේච් එකක් වෙන්න පුුවන් එම නැන් හාම්ෆුල් ක්ටවි එකක්. එ අපිට පුරුදු වයිරස් කියෙන වචන තමයි වැඩි හරියක්ම. හැබැයි වරස් එක්ම තවත් අපි කතා කන ටර්න්ස් ටිකක් තියෙනවා. එනම් අපි එ දෙෙවල් දැන ගන්නඕන්. අපි බලමු. මනවද මේ වි්විධ වර්ග. විවිත වර්ගන කතා කරද්දිි පලවෙනිට අපි කතා කරනවා වරස් කියල ඔබට නිතරහලා පුරුදුම මේ වචන. ොකද මේ වචනිත් එක්ක ඔබේ පරිගණකයට ඇන් වර සොෆ්ටය එකක් දාගන්නව කියන එක අපිට පුරුදුු දෙයක්. දැන් දුවපුතේ අපි බලමු වරස්ෙහැකින් මොකද වෙන්නේ. තැන් සොෆ්ටය එකක් එක්ක හරි යම් කෙසි මාධ්‍යයක් කරහා අප පරිගණනකයට අප කම්පියුටරකට යිරසක ින්ස්ටෝල්ෙන. තනිව ඉන්ස්ටෝල් වෙන්න බෑ තනියම යාට ක්‍රියාත්මක වෙන්න බෑ. අපි යම් කිසි ක්‍රියාවක් කරදදි මේ සෝෆ්යක පරිගණකට ස්ථාපනය වෙන්න පුළුවන්. පල්ලමු වතවෙදි අපි හරහාම මේක එක්කියටන මේ ෆෝ්ටයකම මේ මදකාන්ගේ එක්කියටනාට පස්සේ. එතනින් පස්සේ වෛරස්සකට පුළුවන් ඒයාගේ ක්‍රියාව කරගෙන යන්න. ඒයාගේ ක්‍රියාව කරන අපි මේ අපේක්ෂා නොකරන එක්ස්පේ එක්කෂන් එකක්. හොඳයි මේකන් වෙන්නේ. සෝටයා එකක නැත්තංන් අප ේට කොපි වෙන්න නැත්තං ඒ විනාශවෙන්න අප කතතා කර මොනවද වෙන්න මේ දේවල් නිසා කියර. තවත් මොනවද අපි කතා කරන මැලීශය සටය මේ වචනය අහන කොටම එ නැත්තං මේ කම්පට කත්තෙක තින පින්තූර තින්න කෙනා දකිනොටම මේ දරෝල්ට මතක් කෙනවා වර්ම්ස් කෞ්ද කියලා. හරි. සාමාන්‍ය අප ගෙනල්ලා මේදේ අපි නැත්තන් අප පරිගාණකට අපි නිසා එක්කටීමක් අවශ්‍ය වෙන්න නෑ. වර්ම්ස් කිව් හම මොක්කද යෙන වෙනස. වෛරස්සහකට වඩා වෙනසක් තියෙනවා. මෙතන දෙඔට පේන ඇති සෙල් රපිකේෂන් තනිවා එක්කට වෙන්න පුළුවන්. තනිවමක්කටන්න පුළුවන් රපිකේශන් එ මෙතනදි වෙන්නේ අපි නොදැනුවත්වම පරිගය අපේ කම්පියටරක ඇතුළේ කොපීස් හැදෙන්න්න පුළුව. ඉති මේ විදිහට මේ සෙල්ෆ රපිකෂන් කියල කියනවත් එක්කම අපට වෙන්න මොක්ක්ද මේ ස්ොයන් අනුරූ කරණය කියලා කියනවා. නම් මෙතනද අපිේ ළඟතියන අප පරිගනකය තියෙන අපිට වැඩරන්න තියෙන ඉඩ. නොදැනුුවත්තම අඩුවෙනවා. ඉතින් වේගය අඩුවෙනවා. මේ දේවල් අපිට මේ වගේ මලිෂය සෆ්ටය නිසා වෙන්න පුළුව. තවත් බලව මොනාද කියලා. ටරෝජන් හෝස් ඩි කාලේ හපුතාවන මේ ට්‍රරෝජන් අශ්වයාගෙන හලඇති. ග්‍රීක කතාවල හලතිනවා මේ දරුවෝ ටරෝජන් හෝස් ති අවශ්‍ය තැනකටම සටන් භූමියකට ඇතුල් වෙන්න ක්‍රමයක් හොයාගෙන ඇතුල් වෙලාතිය නම් කවර විදිහයටද ඇතුල්වීමට සුදුසකන්තියන පුදගලෙක් විදිට නැතැන් අශ්වයක් දිටින් රූපය කරගෙන බේ කතාව දන්නවා. අපි බලමු අපිට කොහොමද ත්‍රෝජන් හෝස් සම්බන්ධ වෙන්න කිය. ඉති ඒ සංකල්පයම තමයි අපි මේ කතා කරන හැමදීමම ප්‍රායෝය අපට ලැබෙන දේවල්. ඉතිං මේ ටරෝජන් හෝස්ගේි නම් කරන දේ මොකද වෙන්නේ අපි කම්පියටරකට අපි හිතන යෆල් ොය එකක් එම නැත්තම් මෙතන පෙන්නවා ලජටිේට පෝගම එකක් ට. අපි භාවිත කරන්නේ වරස් එකක් විදිට නෙමයි නමුත් එකට් වෙනට පස්සේ අපේ පරිගණකය තුළ මේ මැලීශ ෆක් ඇති වවා ඒ අඩට ක්‍රියාත්මක කරන්න පුළවා. ඉතින් වරස්, වර්ම්ස්වගේ ට්‍රෝජන් හෝස් අනු එවිදිට අපි දැ තුන්දෙක් ගෙන කතා කර. අපි තවත් එක මැලිශය සොෆටේය එකක් ගැන කතා කරමු. ෆොටෝ එකක දැක්කමයි, නම දැක්කමයි මං ඉතරටික කියන් ඩෝනෙත් නෑ. හේතුව ඔත්තුකරුවෝ. අපේ පරිගණකයේ අපි භාවිත කරන දත්ත හමනැත්තන්ං අපි මේ ආරක්ෂා කරන දත්ත. මේ දේවල්, නැත්තම් අපේ පරිගණක ජාලයන රිගණක පදධදය තුළ. අපි මේ භාවිත කරන දත්ත. මේ දේවල් වලට කෙනෙක්ට පුළුවන් අනවසරෙන්ේ දැනුවත්තුීමින් තොරුව මේක දි හොරම් බලං ඉන්නවා කියන සංකල්පය තමයි තියෙන. හොයි නම් මොකද වෙන්නේ අපේ පරිගණක පද්ධ තිය තුළ භාවිත කරන අපි යස් කරන ේට පර්සනල් ඩේට වෙන්න පුළුවන් මේ දේවල් කොපී කරගන්න. ොපිරගන්නව නැත්ං ඒදේවල් ලබාගන්නවා කරගන්න කොහොමද මේ පද්ධතියට හොරෙන් එනත්ම් පදධති ඔත්තු බල අපි ෙන ඔත්තු බලනවා කියන වචනත අපටි මේ එකක ලේසි හෝගන්න. ඉතින් පයියා. අපි ස්පයිවයා කියන මුදුකාගේ. මේ දේවල් එක්කට් වෙනවනම් අප නවත්ත ගන්න කොහොමද. අපේ කන්ට්‍රරෝල් කරගන්න කොහොමද. ඒවයින් ප්‍රේශම් සහිතව වැඩ කරගන්න කොහොමද කියලා අපි දැනගන්න ඕනි. එන ඒටත් කලින් මේ කියන මුදුකාංග නිසා අපි වෙන බලපෑමමොකක්ද. අපිට මේ වවැලශෂර් සොෆිය ස්පයිවයා මේදේවල් බලපෑමක් විදි අපිට සාකචඡා කරන්න පුුවන් න්න මේ කියන දේව. එනන් දුවපුතේ වයිරස් ගැන කතා කරත්ති. ඒ වගේ වර්න්ස් ගැන කතා කරත්ති. ට්‍රෝජන් හෝස් ස්ෆයිවයා මේ හැමදේකතිම වෙන්නේ අපි ආරක්ෂා කරන නැත්තන් අපි පවත්වගෙන යන්න මේ ේටා. නැත්තම් පිට පත්වීම. හෙමත් නැත්තං අපි කිය මේක විනාශවීම අප දත්ව විනාශවීමක් සිද්ධ වෙන්න පුළුව. කවරුහරි කෙනෙ අනවසරේෙන් පදධතියටට පිවිසිලා මේ දත්ත ඩිලීට කරන ේට ඩිලී කරන්න පුුව. එහමත් නැත්තං මේ දේවල් වෙනස් කිරීමක්. මොඩිෆයි කරනවා. ඉතිං මෙන්න මේ කියනවිදියේ දේවල් එක තවත් පලපෑම පරිගනකයට වෙන්න පුළුවන්. අපි කතා කර පරිගණකේ තියෙන දත්ත ගෙනං. රිගේ කම්පියටක ලෝඩව්න් ලෝවන්න ලුවන් ඒවගේ මේක තියන මෙමරරිිය අප වර්ම්ස් ගැනතා කරදදිකවා පිට පත්හැනවාගේ. එ භාවිත කරන්න පුළුවන් මේ මෙමරිියක අව අඩුවෙන්න පුළුවන්. අපි දන්නවා අප කොපටරක මේ මෙමරිය අපිට තේෙනවන්නමුත් දැන් එ එන්න මෙමරිිය කාඩු වෙනවා පාවිච්චිරන්න පුළුව. යසබල් මෙමරිී. ඉතිින් ඔන්නොය විදියට අපිට වරසල බලපෑම ගැන කතා කරන්න පුළුව. මේ බලපෑමක් මේ විදේ බලපෑම අපිට ඇති වෙනවනම් අපි කොහොමද මේකෙන් ආරක්ෂා වෙන්නේ. අපි බලමු කොහොම දාරක්ෂාාවවෙන්නේ පලවෙනියට අපි කතා කරනවා අපිට පුරුදුුව ආරක්ෂාාවීම වරස් ගාඩ්ඩ එකක් ඉන්ස්ටෝල් කරගන්නවා. ඉතින් වරස් ගාඩ්ඩ එකක් ඉන්ස්ටෝල් කර ගැනීමෙන් මූලික අපි කතා කරනවා අපේ පරිගනකය පද්ධතිය හරහා අප පරිගණකයට වරසි ඇතුල්වීම වැලැක්වීම කොහොමද වෙන්නේ සොෆ එකට දීලාතියන ඉන්ස්ට්‍රක්ෂන් අනුව. ඒ ොෆයකට දී තින ඉස්ත්‍රක්ෂණ අනුව අපේ පරිගණකේ. අපේ පරිගනකට යම්කි වරස් එකක් එෙනවන. මේ සොෆයකෙන් එක අඳුරගෙන බ්ලොග කරනවා. එ අපිට පරිගණකේ තියන දත්ත මේ හරහා ආරක්‍ෂා කරගැනීම කරන්න පුළුවන්. හැබැයි අපි කම්පියටර එකට වරස් ාඩ්කාක ඉන්ස්ටෝල් කරා කියලාම අපි ආරක්ෂා වන්න පුලුවන්ද. අපි ස් ගඩ් එක අපපඩේට කරනවන ඒ වගේම අපි පෙන්නෙ එකක් අප නිතර භාවිතකනවා පෙන්ර එකක් මෙ න ඉන්ටන එක මල් හැකින් ටමට්ක් නෝඩ කරදදි. මේ දේවල් නෝඩ කරද. අප මේ වර කාඩ් එකක තක් වැඩ නොකරොත් ර ඩ්ඩ එකක අපිස්කෑන් කන එක බ්ොක්කරුත් අපි මේ වරසලින් බේරෙන්න අමාරු වෙනවා. එහෙනම් අප මේ වරස් කාර්ඩ එකක් කින්ස්ටෝල් කරන එක. ඒ වගේ මේ වරස්කාඩ් ප්දේට් කරන එක. අපඩේට් කරනවා වගේම? දුරටත් ගත්තොත් මේ අලුත්තෙන් අපි සබන්ධයෙන් භාවිත කරන උපාංග පෙන්ඩ්‍රයිස් මේදේවල් ස්කෑන් කරීම. එතම් මෙන්න මේ කරුණු ගැන සැලකිරිමත් එන්න වෙන. වරස්වලින් විතරද අපි පරිස්සං වෙන්න ඕනේ. හෙනංම් අපිට මේ වයිරස් ගාඩ් එකක් එක්ක අපි කතාකරපු විදිී විධ මැල්වයාාවලට සොලිවෂණ එකක් වෙනවා වගේම. අපි ස්පයිවෑවලින් කොහොමද බේරෙන්නේ. ඇන් ස්පයිවයා. ඉ මෙතනදි වෙන්නේත් අපිට ආරක්ෂාව සැලසගන්නවා මේ අනවසරෙන් මේ වගේ අපේ ඔත්තු බැලීම් මේ වගේ ත්‍රියාවලට ඇක්සස් කරන අයව ෆිල්ට කරගන්න ඉතිටව ටයාපයා මේ වගේ ක්‍රමවලින් අපිට පුළුවන් අපේ පරිගණකේ වගේම පරිගණක පද්ධතිය තියෙන දත්ත ආරක්ෂා කරගන්න විවිධ ක්‍රම භාවිත කරන්න. හද ඔය එක්කම කතා කරන ඊළඟ කරන දැන් අපි මොලින්ම කතා කරා ොනද මේ ගැටලුුවවෙන්න පුළුවන්. එනගේ ගැටලුවලින් එකක් තමයි சைබ ්‍රයිම් ක්‍රයිම්ම කක්ේවා මොනහද අපරාධයක්. හැබැයි අපි කතා කරන්නේ මේ අන්දර්ජාලය බාවිත කරදන්න. තන් ඉටනට් ක් කරාත්ති අපට ලැබ අපට දකින්න පුළුවන් අපරාද මොනවද කියලා. අපි මෙතනදි කතා කරනවා சைයිබ ක්‍රයිම්ස් කියල අප මේ හතවසර අපේ දුවල පුතාලත් එක් මොනවද අපිට කතා කරන්න පුළුවන් දකින්න පුළුවන් ගැටලු කියලා. අපි සමාජ මා්‍යන ත සෝෂල් මීඩියා ගැන කතා කරවා. සෝශල් මීඩිය ගැ කතා කරදදි මේ දුවලපු තල දන්නවා අපිට ෆොටෝ සප්ලෝට් කරන්න පුළුවන්. අපේ ෆොටෝ ස්ලෝට් කරන්න පුලුවන්. ඒවගේ අපිට ඉන්නවා යහළු මිත්‍රයෝ ඒහා සම්බන්ධවෙච්ච. ඉතිං ඇතැම්විට අපි දකිනදේ තමයි සමහරක් වෙලාවට කෙනෙක්ට හානි වෙන විදිට නැත්තන් කෙනෙක්ට අපහස වෙන විදියට. ටලු සහගත වෙන විදියට මේ සමාජ මාධ්‍යහරහා ඇතැම් ක්‍රියා සිද්ධ වෙනවා. ඉතිං අපි නනිවස් සහන කොට මේ වගේ ද තැන්වලද අපි මේදේගන නිතරහනවා ඉතිං අපි මේ ස හිරිහැරනැන් සයිබ බොලිින් හොනවද මේ මෙතනති කතා කරානින් පින්තූරලුත් පෙනද ඒ අදාළ පාර්ශ වෙනතම් මේ චෝදනානතම් අපි ෂයා කරන දේවල් වලින් අන්තර්චාලය භාවිත කිරීමෙන් අපිට තවත් කෙනෙකුට හිරිහරයක්නම් වෙන්නේ ගැටලුවක් නම් වෙන්නේ අප එක සලකනවා சைයිබ ක්‍රයිම එකක් විදිට. එතො ඒවගේම තවත් එකක් තමයි. දැන් අපි ොලින්ම කතාගරම පොයින්ස් දෙකත් එක්කත්මතැන්ටේවා. තවත් පාර්ශවයක දත්ත නැ ආරක්ෂා කරන දත්ත අපි සොරකම් කරනවා. අපි දකිනවාම ස්ටීල් කරනවා ටීල් අදර්ස් . මේදේවල් අනවසරෙන් ඒ වගේ ඒ පාර්ශවය දැනුවත්වීමකින් තොරව අපි ඒ හොරකම් කරනවා. අපි මේ සයිබ ක්‍රයිම් ඇති මේ දේ කතා කරන. ඉතිං අපි මොහොම සරලව මේ සයිබ ක්‍රයිම්ස් කියේනදේ කතා කරේ මේ මාතෘකාව මීට වඩක් ගොඩක් දේවල් අපි ඉදිරියේදී ගෙන ගමු දැනට අපි මෙන්න මේ වගේ කරුණු අන්ඳන ගමු මොනවද වෙන්න පුළුවන් ගැටලු. ඒ වගේම අපි දැනුවත් වෙන්නඕනි මේ තේවල් අපි ඉන්ටනී ටැක්සස් කල් අපි වැඩකරගෙන යද්දි අපි ප්‍රවේ සම් වෙෙන් ඕනි මොනවයිද.ි නොකළ යුත්තේ මොනවාද මෙන්න මේ කරුණු සාකච්චා කිරීමෙන් දුව පුතේ අපි බලාපොරොත්තු වෙන්නත් මොනොවද. අපි අපේ කාරයන් ඉටුකර ගනිද. අපට ඕන දේවල් ඉන්ටරනෙට් එක්ස් කරල පාවිච්චිරද අපි ප්‍රවේශංවමු මේවාගේ වැරදි සිදු නොවෙන්නත් මේ වගේ වැරදිවලින් අපි ප්‍රවේසම් වෙන්න. හොඳ තවත් දෙයක් අපි කතාකරොත් නුදුකාංග සොරාගැනී. කලි නුත් අපි ඔය හොරකම් කරනේවා ගැන කතා කර හැබැයි මෙතනද අපි කතා කරන්නේ මුදකාග සොරාගැන. මොක්ද මේ සොෆටය පයිර සි කියන්නේ. අපිට විශේෂයෙන් අපි මුදකාන්ග්‍ය ඕන වෙනවාම හරි වැඩක්රගෙන අපි උදාහරයයක්ක දට කියමුු ෆොටෝ එකක් එඩිට් කරගන්න ඕනු වෙන. ති මගේ මේ කාර්ය කරගන්න මට ඕන කරනදය කරගන්න අපිම් දුවල්පුතාලට අවශ්‍ය වෙන මොන හරි වැඩක්කරගන්න පාසලට සම්බන්ධ. අපි ෆොෆටයා එකක නෑ කොහොමද සොෆටයක ඉල්ල ගන්නන්නේ හොයා ගන්න. එනම් මුදුකාගේ යක්නැතැන් ෆටය එකක් අපි මීට කලින් පාඩමේද කතා කරා මේ අපි මේදේවල් අන්තර්චාලය භාවිතයෙන් ගනුදනු කරද්දි කොහොමද කරන්නෝනේ. එ මෙතනද මේ සොෆටය පයිරසි කියලා කියන්නේ අර මංකෙව් අපිට ඕන කරන වැඩේ කරද්දි අපි මේස් මුදුකාගේෙන් මේ සොෆටයායක ලබාගන්න විධ ක්‍රමවලදී අපි නොදැනවත්ව අපේ අති සිදුවන වැරත්. යත් යම්කාලයකද කෙනෙක් දැනුවත්තත් තමන්ගේ වාසය සඳහන තමන්ට අවශ්‍ය වැඩේ කරගන්න ඒවෙලාවෙදි මේ වැරන්න වෙන්න පුළවා. මොකක්ද සොෆටය පයිරසි කියන්න. වචනින්ම කියලතිෙන ඉල්ලක කියලා. හරි අර අපි කියපු ෆොටෝයි එකක් ෙඩි කරගන්න මේ ොෆ් මේ වැඩටිටන කෙන සොෆ්ටය මගේ කම්පියුටේන හ. මං කියෙනා යාලුවක්ගෙන් ඉල්ලගන්න. දැම් මගේ යාලවා? එයාගේ දෙමව්පියෝ මුදල්දීලා ලබාගත්තු මුදකාන්ගයක් මේ භාවිත කරන්න ති මම ජාලුව නිසා මෙක කොපිය එකක් මටත් ඉල්ලගන්නවා. මම ඒ කම්පියටරකක් මේ වැඩේ කර ගනිද්ද මේ ගැටලු අපිට නැහැ නමුත් අපි අප පෙරන්සිිප් එක නැත යාලුකමට ඔ සොෆ්ටයෙන් කොපිය කිඉල්ගෙන ෙනවා දැන් ඒ සොෆ්ට එක ඒ දරුවගේ දෙමව්පියෝ මුදල් දීලා රන්දීලා තියෙනවා ඇයි ඒ මුදුකාගේ මුදලට විකරණ දෙ ඉතින් කෙනෙක් තමන්ගේ අයිතිය තියාගෙන මුදලට විකුණන මුදුකාන්ගය අපි කොපිය එකක් අරගෙන අපේ වැඩ කරගන්න. තැන් අපිට ඒ වැඩේ කරගනිද්ද මේක සාමාන්‍ය දෙයක් වුණාට අපි කරලා තියෙන්නේෙ වැරදිවැඩක්. එහම නම් මුදුකාග ගැන කතා කරද අපි වර්ග දෙකක් ගැන කතා කරන්නවා. තවත් ඉදිරී පාඩන්වලදි අප අපේ ඊ ශ්‍රීණිවලදි අපි ගෙන ගන්නා මේ මුදුකාග ගැන වැඩි පුරවිස්තර. හොඳ එහනම් මෙතනදී අපි මේ කතාකරපු කාර්ය මොකක්ද මෙතනද අපි කතාකර අපිට නොමිලේ ලැබෙන මුදුකාගයක් නෙමේ අපිට මුදල්දී ලබාගන්නවන දකාංන්ගත්තමමේ අරන්තයෙන්. එනම් මේ ක අපිසාලකනවා සෝෆිය පයි රසික කියය හැෙන යම්කිසි කෙනෙක් මුදලට වික්ුණන දකාන්ගේ සොෆටක අපි පිටපතක් ලබාගන්නවා මුදල්ගවීමකින් තෝරව. ඒ වගේම අනවසරෙන් පිටපත්තියාගෙනවා පෙතම මම සල්ලිදීලයේ පිටපතාර ගෙනෙන මේ ොෆටයිරගෙන ම පිටපත් කල විකුණ න එන එකත් වැරදි. ඒ වගේම කාගේ හරි මේ දේ කොපිය කකිල්ලගෙන මම් භාවිත කරනවා. එෙන අපි මෙන්න මේ කරුණුුවලද සැලකිරිමත් වෙන්න ඕනි. හොඳයි. අපි කොහොමද ආරක්ෂාාවන්නේ. දැන් අපිට ආරක්ෂාවෙන් ඕනි කොහොමද කියනෙ එක අපි කතා කරන්න ඕන අපිට පුළුවන් මේ සොෆටයක් ගනිද්දි. මේක මිලදී ගතයුතු මුදු කාන්ගගේයක්තය. ඒ මිලදී ගන්න ඕනි අපිට මිලදී ගැනීම පහසුකමක් නැත්තං අපි කරන්නේ මේ කාරිම කරගන්න තියෙන ්‍රී සෝෆ්ටයයි එකක් හොයලා අපිට පුළුවන් ලබාගන්න. ඒ වගේම මෙතන පේන ඇති අපිට ඒ ගැන දැනුවත්වීමක් නැත්තං අපිට පුළුව මේ ගැන දැනුවත් කෙනෙකින් උපදෙස් ගන්න ම මේ ගන්න සෝෆටය එක මට පුළුවන්ද මේ විදිර භාවිත කරන්න කදම මුදර්ගවීමකින් තොරව මේක භාවිත කරන්නේ මේ ෆ්‍රී එකක් එෙම නැත්තන්. මේ ොෆයයික අපි භාවිත කරද. අපි පුළුවන් එග්‍රමට් එක හෙමනැතන්. අපි න ගිවිසුමක්තියවා. අපි මතුකාංගයක් අපේ කම්පටරට ඉස්ටෝල් රද ගිවිසුමක්තියනෝ කියවලා අප අත්සාංකරන්න අප අත්සංකරනෝක කියනනි කම්පටරගත් එක්ක හොමද එක තියෙනවා අපිට ටික් මාර්කකක් අපට කලික්ක කරන්න තියනෝ අපි මේ ගිවිසුමට එක් ගයක. සාමාන ජීවිතේද අස්සං කරන වගේ මටත්තම තනත් කරන්න එනම් මේ ගිවිසම කියවන්න පුළුවන් අපට මෙ මේවිදය විධ ක්‍රමවලින් අප පුළුවන් සොෆටයා පයිරසි කියන කත්තෙක් මේකින් ආරක්ෂාවෙලා අපේ වැඩ කරගන්න හොඳ අපි බලමු පටන් ගත්තු තැනෙදං මොනවාද කතා කරේ අපි මුලින්ම සාකච්ඡා කරා අන්තර්ජාලය හරහා අනවසර පිවිසූම් කියන්න මොනවවාදක අප අවසරේින්තුර පරිගනකේට හෝ පරිගණක පද්ධීේර ඇතුළත්වන පුද්ගලයෙන් මේ ඇතුළත්වීම. එම නැත්තං ඊළඟට අපි කතා කර. අපිට තවත් මොනවද ගැටලු. අනිෂ්ට මුදුකාංග කියේල. මැල්වයා, මැලී සෆය. අපිට අවශ්‍ය මුදුකාංගයක් නෙමේ නමුත් යම් කිසිවිදියකින් අප පරිගණකට ඇතුල්ලලා තිෙන. ඒ වගේම මේ ඉන්ටනෙට් යස් කරද්දිී කින්න තියන சைයිප ක්‍රයින් නැත්තං, සයිබර් අපරාධ අපි කෙනා මොනොවද මේ. එ වගේම අවසානයේද අපි සාකච්ඡා කරා මදුකාංග සොරාගන්න සොරාගැනීමන තම් ෆෝෆ්ටිය පයිලසි කියන්නේ මොකක්ද. ඉතින් දුවපුතේ මේ පාඩම පුරාවටම අපි කතා කළේ අපි මේ ඉන්ටන ටැක්සස් කරද්දි. මොනවද දකින්න තියෙන ගැටලු මොනවද අපි මුහුණ පහන ගැටලුඒ වගේම ඒ දේවල් නිසා අපිට ඇතිවිය හැකි ගැටලු මොනොවද. අපේ පරිගණකය වේගේ අඩුවීම අපේ පාවිච්චි කරන්න පුළුවන් මතක අඩුවීම වෙන්න මේ වගේ කරුණු. එෙනම් වැදගත්මදේ තමයි අපි මේ දේවල් අඳුරගෙන මේ ගැටලුවලින් තොරව කොහොමද පරිගණකේන තං අන්දර්ජාලය භාවිතක කරන්නේ මෙමැත්තන් ඉන්ටනේ ක්ස් කරන්නේ කියෙන. හොඳයි මං හිතනවා මේ දරුව තමන්ගේ වැටියයුතු කරනෙන අද. අප ඉටන ටැක්සස් කර අදදි මේ ගෙන ගත්තු ේවල්රගෙන අදදි කොහොමද ආරක්ෂිතව ඉන්ටනේ ෙක්සස් කරන්නේ නැත්තං අපි කොහොමද ආරක්ෂිතව අපේ මේ කාරයෙන් කරගන්නේ කියෙනක් ගැන අවධානයේ යොම කරයි කියලා. හොඳයි දපුතේ අපි අදේ ගෙනත්තු පාඩම අපි අපේ පෞද්ගලි ජීවිතේ අපි මේ භාවිත කරන්නේ කොහොමද කියලා ඔබ අවබෝධ කරගන්න ඇති. එම නම් මේ වගේම. තවත් පාඩන් ඔබට මේ ගරගෙද රපහණනි අධ්‍යාපන වැඩ සටහන් මාලාවයටතේ තිරානිත් පාඩම චනල්Iම ිය නාලිකාවස්සේ ඔබට නරබන්න පුළුවන් ඔබේ ගුරුවරයාත් සමගම මේ ගැටලු සාකච්චා කරන්න පුුව. එහෙමනක් අපි තවත් දවසක තවත් පාඩ මක් සමඟ මුණ ගැහිම් අයි බෝුවන්